දේශයාදෑන් දෙපාර්තමේන්තුවේ තියෙනවා බිලියන 1000කට අධික ප්‍රමාණයක් එකතු නොකළ බදු ඒ වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ගයක් නැහැ අපි වසරක් තිස්සේ පිළිබඳව දැනුම් දුන්නත් ඒ පිළිබඳව සාධනීය පිළිතුරක් ලැබිලා නැහැ කෝටියට වැඩියෙන් බදු පොලු තියලා තියෙන ප්‍රමාණය 4479යි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඉලක්කයක් ලබා දුන්නා ජනාධිපතිතුමා අවසර 18ට වැඩි සියලු දෙනාටම TIN නම්බරයක් බදු ලිපි ගොනුවක් විවෘත කරන්න කියලා. එතුමනි මුළු 2023 වර්ෂයේම ඒ අයට පුළුවන් වෙලා තියෙන්නේ බදු ලිපි ගොනු 500,000කට අඩු ප්‍රමාණයක් පමණයි විවෘත කරන්න. ලක්ෂ 160ක් ඉන්නවා අවුරුදු 18ට වැඩි. ඒ ලක්ෂ 160 බදු ලිපි ගොනු විවෘත කරන්න අඩු ගානේ මේ වේගෙන් ගියොත් ඔබතුමා දන්නවා අවුරුදු 32ක් යනවා. ඒ නිසා මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ වැඩසටහනක් කළ යුතුයි කියලා අපි යෝජනා කළා. අද දිනේ මේ විශාල වශයෙන් අපේ අර්බුදයට ලක් වෙලා තියෙන දේ තමයි අපේ බඩු මිල. මේ බඩු මිල ගත් කල අපි මේ පිළිබඳව රටට ගෙන්නන ලද අපනයන ආනයන විදියට ගෙන්නන ලද බදු පිළිබඳ දත්ත මම මේ පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරනවා බාණ්ඩ කීපයක. බීලුණු ගෙන්නලා තියෙන්නේ 2023 වර්ෂයේදී සියලුම ආනයන වියදම් සහ බදුත් එක්ක රුපියල් 92කට රුපියල් 92කට වරායට ගෙන ආපු බීලුණු ඔරුගඩවත්තේදී විකුණලා තියෙන්නේ 365ට. ඊළඟට මීපට යනකොට ඒක රුපියල් 500යි සිල්ලර කඩේදී 700යි. අර්ථපල් කිලෝවක් ගෙනල්ලා තියෙන්නේ මේ විදිහටම රුපියල් 110ට විකුණලා තියෙන්නේ 203ට. වියලිහාල් මැස්සන් ගෙනල්ලා තියෙන්නේ රුපියල් 496ට විකුණලා තියෙන්නේ 1307ට. උඹලගඩ ගෙනල්ලා තියෙන්නේ රුපියල් 841ට විකුණලා තියෙන්නේ 3160ට. ගිය අවුරුද්ද විතර බීලුණු අපනයනේ ආනයනය කරපු අය ඒ ව්‍යාපාරිකෝ කීප දෙනා කෝටි 8000 සෑම පුරවැසියෙක්ගෙම රුපියල් 4000ක් බීලුණු වලින් විතරක් අයථා ලාභයක් උපදෙලා තියෙනවා. අර්ථපල් වලින් බිලියන 15ක් වියලි හාල් මැස්සන්ගෙන් කෝටි 1800ක් හොයලා තියෙනවා. මේගොල්ලෝ බදු ගෙව්වද එහෙම නැත්නම් මේ ධනෙ කොහෙටද ගියේ කියන එක ගැන මේ ගරු පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන්න. ඒ නිසා අපි කැඳවනවා මේ පිළිබඳව පාරිභෝගික අධිකාරියයි අනික් සියලුම අදාළ ආයතන මේ රටේ ජනතාව වෙනුවෙන් මේ කරන මංකොල්ල වැළැක්වීමට අපි ඒකාබද්ධව කටයුතු කළ යුතු වෙනවා. මේ මත්පැන් බලපත්‍ර අපි අහෝසි කරන්න නියෝගයක් දුන්නා බදු ගෙවපු නැති අයගේ. ඒ අනුව සුරාබදු කොමසාරිස්වරයා ක්‍රියා කළා. ඊට පස්සේ බදු ගෙවීම ආරම්භ වුණා. නමුත් දැන් නැවතත් බදු ගෙවන්න නැතුව නැවතත් එම නිෂ්පාදකයින්ට ඒ අදාළ බලපත්‍රය ලබා දීලා තියෙනවා. හැබැයි කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න නිසා ඔබතුමාට යෝජනා කරනවා මේ ඉතාමත් තීරණාත්මක කාරණාවක් මේ සම්බන්ධව විශේෂ තේරීම්කාරක සභාවක් වහාම පත් කරලා මේ ගන්න යෝජනා ක්‍රියාත්මක කරන්න නිර්දේශ කරපු යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා වන ක්‍රියාවලියක් වහවහ අවශ්‍යයි. මන්ට් එකෙන් දීලා තිබ්බා පිටරට වැඩ කරනකොට මේ ඉලෙක්ට්‍රික් වාහන ගේන්න. ඒකේ ඒ කාලය දීර්ඝ කරන එකක් සම්බන්ධයෙන් තමයි මේ ගැසට් එක තියෙන්නේ. ඒක අපි සම්මත කරා. හැබැයි එතනදී අපිට අනාවරණය වුණා බොහෝ කාරණා. දූෂිත ක්‍රියාවලි බොහොමයක් සිද්ධ වෙලා තියෙනවා කියලා මේ වාහන ආනයනය කරනකොට. වාහන 154ක රේගු විමර්ශනයකින් අනතුරුව 9ක් පමණක් නිෂ්කාශනය කර ඇති අතර වාහන ආනයන උල්ලංඝනය කිරීම කර ඇති බව කාර්ක සභාවේ පැහැදිලි විය. කියන්නේ මේ ඒජන්ට් හරහා ගේන්නේ නැතුව ෆැසිලිටේටර් කෙනෙක් හරහා ගේනවා කියලා. ඉතින් අපි මේ දීර්ඝ කිරීම අනුමත කරාට අපි බලාපොරොත්තු වෙනවා උව නැවතත් කැඳවලා කාරක සභාවකට ඇවිල්ලා අපිට අසත්‍ය තොරතුරු වාර්තා කරන්න කිසි නිලධාරියෙකුට හැකියාවක් නැහැ. මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්නේ එහෙම වෙලා තියෙනවා නම් අපිට දැඩි ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙනවා සියලු නිලධාරීන් සම්බන්ධයෙන් කියලා.